අයිබෝවන් සමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත උදැසන ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ මම රසික සඳරුවන් ඉදිරිමාන ප්‍රථමයෙන්ම අවධානය සිරස්තල වෙත රිජ්වේ ළමා රෝහලේ කොවිඩ් රෝගී දරුවන් සඳහා වෙන් කළ සියලු ඇඳන් පිරියයි ඖෂධ දෙකක් මිශ්‍ර කර ලබා දෙන කොවිඩ් එන්නත මෙරටට ගෙන්වීමට අවසර ජනතාවගේ මලමිනියුඩින් කෝටිපතියන් බිහි කරන මජුර දේශපාලනය නවත්තන්න විපක්ෂ නායක රජයෙන් නිල්ලයි ප්‍රථමයෙන් දේශීය පුවත් වෙතයි අවධානය හෙරොයින් මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 290කට අධික ප්‍රමාණයක් ගැඹුරු මුහුදේදී සිය බාරයට ගැනීමට ඊයේ දින නාවික හමුදාව සමත් වුණා ඒ මද්‍රව්‍ය නාචික කාර්යංශය රාජ්‍ය බුද්ධි සේවාව ඇතුළු ආරක්ෂක අංශ සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමකින් මෙම මද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන 2321ක් එනම් රුපියල් බිලියන 2.3කට අධිකයි රාජ්‍ය බුද්ධි සේවයේ ශ්‍රී ලංකා නාවික හමුදා බුද්ධි අංශය ඇතුළු අනිකුත් බුද්ධි අංශ වෙත ලැබී තිබූ තොරතුරු වලට අනුව ඒකාබද්ධ මෙහෙයුමකින් පසුගිය අගෝස්තු මාස 30 වනදා දහවල් කාලේ ගැඹුරු මුහුදේ සිදු කරන ලද විශේෂ මෙහෙයුමකදී ගොඩබිම දෙසට යාත්‍රා කරමින් තිබූ සැක සහිත බහුදින දීවර යාත්‍රාවක් නිරීක්ෂණයට ලක් කර තිබෙනවා එම බහුදින දීවර යාත්‍රාවේ ඉතා සූක්ෂම ලෙස සංගවා තිබූ උර 10ක පාර්සල් 259ක් ලෙස අසුරුන ලද හෙරොයින් මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 290යි ග්‍රෑම් 200ක පමණ ප්‍රමාණයක් මෙහිදී සොයා ගැනීමට නාවික හමුදාව සමත්ව තිබෙනවා ඒ අනුව එම හෙරොයින් මද්‍රව්‍ය තොගය බහුදින දීවර යාත්‍රාව සහ එම යාත්‍රාවේ සිටි සැකකරුවන් 5 දෙනෙකු නාවික හමුදාව සිය බහරයට ගත්තා පසුගිය 30 වනදා ගැඹුරු මුහුදු ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් මෙම දීවර යාත්‍රාව මද්‍රව්‍ය සහ අතල් සැකකරුවන් පිරිස ගොඩබිමට ගෙනීමටයි නාවික හමුදාව සමත් වුණේ මෙලෙස හෙරොයින් මද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට සැක පිට නාවික හමුදා බහරයට ගත් බහුදින දීවර යාත්‍රාව පසුගිය ජූලි මාස 30 වන දින මෙරට මුහුදු සීමාවෙන් ජාත්‍යන්තර මුහුදු සීමාව වෙත ගොස් තිබෙනවා ජාත්‍යන්තර මුහුදේදී විදේශීය ජාවාරම් කරුවන් මාර්ගයෙන් මෙම මද්‍රව්‍ය තොගය බහුදින දීවර යාත්‍රාව වෙත ලබා දෙනට ඇතැයි සැක කෙරෙනවා ආරක්ෂක අංශ බහරයට ගන්නා ලද මෙම හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් මිලියන 2321කට අධික වෙනු ඇතැයි විශ්වාසය පළ කෙරෙනවා අතරංගොඩගත් සැකකරුවන් වයස අවුරුදු 31 37 අතර වයස් කාණ්ඩවල පසුවන අහුගල්ල බලපිටිය හබරදුව යන ප්‍රදේශවල පදිංචිකරුවන් මෙම මද්‍රව්‍ය තොගයේ අතරංගොඩ ගැනීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහල් තල්දුව මහතා ප්‍රකාශ කර සිටියේ සංවිධානාත්මක අපරාධ රැසකට සම්බන්ධ විදේශීය රටවල සිට මද්‍රව්‍ය ජාවාරම මෙහෙවන පුද්ගලයෙකු මෙම මහා පරිමාණ මද්‍රව්‍ය ජාවාරම පිටුපස සිටින බවට සැක කරන බවයි රාජ්‍ය බුද්ධි සේවයට ලැබී තිබුණු තොරතුරක් මත පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් ශ්‍රී ලංකා නාවික හමුදාවේද සහාය ලබාගෙන ශ්‍රී ලංකාවට ප්‍රවාහනය කරමින් තිබූ හෙරොයින් විෂ මද්‍රව්‍ය බේරුවල මුහුදු තිරේදී අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබෙනවා. මෙම මද්‍රව්‍ය තොගය ශ්‍රී ලංකාවේ නමගිය සංවිධානාත්මක අපරාධකරුවෙකු එවැගේම මද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු විදේශීය රටක රැඳී සිටිමින් විදේශීය ජාත්‍යන්තර මද්‍රව්‍ය ජාලය හා සම්බන්ධ වෙමින් ශ්‍රී ලංකාවට එවීමට කටයුතු කර තිබෙන බව දැනට කරුණු අනාවරණය තිබෙනවා. ඒ වගේම මෙම මද්‍රව්‍ය තොගය මාලදිවයිනට ආසන්න මුහුදේදී ශ්‍රී ලංකාවට අයත් බෝට්ටුවට ලබා දීමට කටයුතු කර තිබෙනවා. එම බෝට්ටුව දැනට බලපිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට අයත් බෝට්ටුවක් බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා. මේ වන විට ශ්‍රී ලංකා පොලිසිය විසින් අත්අඩංගුවට ගන්න ලැබූ හෙරොයින් මද්‍රව්‍ය ප්‍රමාණය කිලෝග්‍රෑම් 779කට වැඩි ප්‍රමාණයක් මෙම වර්ෂය තුල ඒ වගේම ගරු අධිකරණයේ නඩු 15200ක් පමණ පැවරීමට කටයුතු කර තිබෙනවා සැකකරුවන් 15141 දෙනෙකු පමණ අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබෙනවා කොරෝනා වෛරසය ආසාදනය වූ දරුවන්ට වැළඳෙන රෝගී තත්ත්වයක් පිළිබඳ රිජ්වේ ආර්ය අලමාරෝහලේ දැඩි සත්කාර ඒකකයේ බාර විශේෂඥ වෛද්‍ය නලීන් කිතුල්වත්ත මහතා යළිත් අවධාරණය කර සිටියා. මල්ටි සිස්ටම් ඉන්ක්‍රලමඩිස් සින්ඩ්‍රෝම් ලෙස හඳුන්වන මෙම රෝගී තත්ත්වයේ හමුවේ මේ වන විට එක් දරුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත් රෝගී දරුවන් 45 දෙනෙකුට අධික පිරිසක් වාර්තා වී ඇති බවයි විශේෂඥ වෛද්‍ය නලීන් කිතුල්වත්ත මහතා වැඩිදුරටත් සඳහන් කළේ. Multisystem inflammatory syndrome in children එහෙම නැත්නම් MIS-C කියලා කොරෝනා වැළඳිලා සති දෙකත් හයක්
අතර කාලයකට පසුව අවුරුදු 21කට වඩා අඩු ළමයින්ට වැළඳෙන රෝගී තත්ත්වයක් මේ වන විට මේ රෝගය වැළඳුණු ළමුන් 45 දෙනෙකුට අධික සංඛ්‍යාවක් රිජ්ජේ ආර්ය ළමාරෝහලේ අපි ප්‍රතිකාර ලබා දීලා තියෙනවා. එක දරුවෙක් මිය ගිහින් තියෙනවා. මේ රෝගයෙන් පෙළෙන 4 දෙනෙක් රිජ්ජේ ආර්ය ළමාරෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබෙනවා. අලුත ඉපදුණු දරුවන්ට මේ ඉපදුණු වහාම මේ රෝගී තත්ත්වය මතුවෙනවා. ඒක අපි හඳුන්වනවා මිස් එන්. මේකෙදි සිද්ධ වෙන්නේ කොරෝනා හැදුනට පස්සේ ඒ දරුවාගේ ඇඟේ තියෙන ප්‍රතිදේහ අපේම ඇඟේ වෙන වෙන අවයව වලට බලපානවා. හෘදේ වස්තුවට, වකුගඩු වලට, පෙනහළු වලට, අක්මාවට බලපාන්න පුළුවන්. හෘදේ වස්තුවට බලපාලා රුධිර පීඩනය අඩු වෙලා මිය යන්නට පවා ඉඩ තියෙනවා. ඒකට නිසි ප්‍රතිකාර ලබා දුන්නොත් සම්පූර්ණයෙන්ම සුවය ලබා ගන්න පුළුවන්. මේක ඉතාමත් වැදගත් මුලින්ම හඳුනා ගැනීම. මේ දිනවල යම්කිසි දරුවෙකුට උණ තද බල බඩේකැක්කුම, වමනය, පාචනය, ඇස්වල රතු පැහැවීම, ඒ වගේම හම පුරාත් පත්තින දද වගේ රෝග ලක්ෂණ තියෙනවා නම් වහාම වෛද්‍යවරයෙක් හම් වෙලා රෝගය පරීක්ෂා කර ගැනීම ඉතාමත්ම වැදගත්. අලුත උපදින දරුවන්ට මවට කොරෝනා වැළඳුනොත් මවගේ ප්‍රතිදේහ දරුවට ගිහිල්ලා දරුවාගේ අවයවවලට බලපෑම තමයි මෙතනදී සිද්ධ වෙන්නේ. ඉබනීමමක් නම් ඔබට කොරෝනා වැළඳුනොත් අනිවාර්යයෙන්ම මේ පිළිබඳව සැලකිලිමත් විය යුතුයි. ඉතාමත්ම වැදගත් ඔබට හිමි එන්නත වහාම ලබා ගන්න. එහෙම එන්නත ලබා ගත්තොත් මේ රෝගී තත්ත්වයෙන් ඔබේ අලුත උපන් දරුවාවත් බේරා ගැනීමේ හැකියාවක් තියෙනවා. මේ වන විට රිජ්ජේ ආර්ය ළමාරෝහලත් කොරෝනා වැළඳුන දරුවන්ගෙන් පිරි ඉතිරි යමින් පවතිනවා. අද දින වන විට කොරෝනා වැළඳුන දරුවෝ 200කට අධික සංඛ්‍යාවක් රිජ්ජේ ආර්ය ළමාරෝහල සහ මේ රාජගිරියේ තියෙන වාට්ටු දෙකක් තියෙනවා. ඒ දෙක ඇතුළත ඉන්නවා. වැඩි සත්කාර ඒකකයේ අපි දැන්ට වෙන් කරලා තියෙනවා කොරෝනා වෙනුවෙන් ඇඳන් 6ක්. ඒ ඇඳන් 6ෙම රෝගීන් ඉන්නවා. අපට තවත් දරුවෙක් කොරෝනා වලින් අසාධ්‍ය වෙලා ඉන්න දරුවෙක් බාර ගැනීමේ හැකියාවක් මේ වන විට නැහැ. දරුවන්ට අවුරුදු 12ට වඩා වැඩි ළමුන්ට ලබා දෙන හැකේ ෆයිසර් සහ මොඩර්නා කියන එන්නත් අඩු ගානේ 12ට වඩා වැඩි නිදන්ගත රෝග තියෙන දරුවන්ට මේ එන්නත් ලබා දෙන්න කොරෝනා වලින් දරුවන් මිය යන එක වළක්වා ගැනීමේ සෑහෙන අවස්ථාවක් තියෙනවා. බාල ඇන්ටිජන් හෝ PCR කට්ටල කිසිසේත් මෙරටට ගෙන ඒමට අවස්ථාව ලබා දෙන්නේ නැති බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසනවා. රුපියල් 800කට ඇන්ටිජන් සහ PCR පරීක්ෂණය කරන්න පුළුවන්කම තියෙද්දී එසේ නොකරන බවට රවි කුමුදේශ් මහතා චෝදනා කරනවා. මේ අතර ඇතැම් ඖෂධ සහ සෞඛ්‍ය උපකරණ පිළිබඳව ජනතාවට පවතින්නේ විශාල ගැටලුවක්. බල්ලු මරලා හරි සල්ලි හොයන පුද්ගලයෝ අපිට සමාජයේ ඕනෑතරම් හොයාගන්න පුළුවන්. හැබැයි පවුල් පිටින්, ගම් පිටින්, නගර රටවල් පිටින් මේ කොරෝනා වෛරසයට ගොදුරු වෙලා ජීවිතයත් මරණයත් අතර සටන් කරද්දී ඒකෙන් සල්ලි හම්බ කරගෙන සුඛෝපභෝගී ජීවිත ගත කරන්න කියලා හිතනවා නම් මේ ලෝකේ තියෙන ඕනෑම දහමකට අනුව ඒකේ ප්‍රතිඵල අද හෙටම ඒ අයට ගෙවන්න වෙයි. අවසනාවන්ත විදිහට මේ වගේ පුවත් රසක් අපිට පසුගිය දිනවල වාර්තා කරන්න සිද්ධ වුණා. විශේෂයෙන්ම ඊටම බාල වර්ගයේ ඔක්සිමීටර් ඇතුළු අපේ රටට ගෙන්වා තිබෙන, ගෙන්වමින් තිබෙන ඇතැම් වෛද්‍ය උපකරණ සහ ඇතැම් ඖෂධවල මිල ගණන් අති විශාල ලෙස ඉහළ නංවන්නට ඇතැම් බලලෝභී ව්‍යාපාරිකයින් කණ්ඩායම් කටයුතු කරමින් සිටිනවා. මේ පිළිබඳව සියත ප්‍රවෘත්ති ආප අවස්ථා රැසකදී තොරතුරු අනාවරණය කළා. මේ පිළිබඳව අවස්ථා කිහිපයකදී අවධානයට ලක් වුණා. බාල ඇන්ටිජන් කට්ටල ගෙන්වන්න ඉඩ නොදෙන බවත්, ජනතාවට අසාමාන්‍ය මුදලක් වැය කිරීමට ඉඩ ලබා දෙන්නේ නැති බවත්, කොවිඩ් මර්ධන වැඩපිළිවෙල අප්‍රසාදයට පත් කිරීමට ඇතැම් පුද්ගලින් මඩ ප්‍රචාර ගෙනියන බවටත් රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා ආකාශ කර සිටියා. ඇත්තටම ගත්තොත් මේ වෙනකොට රජය රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටලයක් මිලදී ගැනීම සඳහා අවසන් ටෙන්ඩරේදී වියදම් කරන්නේ රුපියල් 975ක් පමණයි. ඒ වගේම තමයි PCR පරීක්ෂණයක් සඳහා ඒ කට්ටලයක් මිලදී ගැනීම සඳහා රජය අවසන් ටෙන්ඩරේදී වැය කරන්නේ රුපියල් 735ක් පමණයි. මේ කොවිඩ් රෝගය සම්බන්ධ පරීක්ෂණයක් සඳහා කිසියම් හෝ පරීක්ෂණ කට්ටලයක් ලංකාවට ගෙනෙන්න අවශ්‍ය නම් එහි අයදුම්පත ජාතික ඖෂධ නියාමන අධිකාරියට ඉදිරිපත් කරන්න ඕන. විශේෂඥ වෛද්‍යවරු ඒ සම්බන්ධ සොයා බලලා තාක්ෂණික ඇගයීමක් කරලා ඔවුන්ගේ නිර්දේශය ලැබුණොත් පමණයි ඒ සඳහා ලියාපදිංචිය ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් ලබා දෙන්නේ. එහෙම ලියාපදිංචිය ලබාගත් අයට තමයි පරීක්ෂණ කට්ටල ගෙනීමේ හැකියාව ලැබෙන්නේ. කිසිසේත්ම තත්ත්වෙන් ප්‍රමිතියෙන් බාල ඇන්ටිජන් කට්ටල හෝ PCR පරීක්ෂණ කට්ටල ලංකාවට ගෙනීම සඳහා ඉඩ තියන්නේ නැහැ. මේ අතර සෞඛ්‍ය වෘත්තීය වේදින්ගේ විද්වත් සංගමේ සභාපති රවි කුමුදේශ් මහතා චෝදනා කරන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයට අවශ්‍යතාවයක් ඇතනම් PCR කට්ටලයක් රුපියල් 800කට වඩා අඩු මුදලකටත්, රැපිඩ් ඇන්ටිජන් කට්ටලයක් රුපියල් 800කට වඩා අඩු මුදලකටත්
සුවපත් ලබා ගැනීමේ හැකියාවක් පවතින බවයි. NMR ආයතනයේ මේ වෙලාවේ හිර වෙලා තියෙන ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂණ සහ PCR කට්ටල පිළිබඳ හොයලා ඒවා සුදුසුකම් පරීක්ෂා කරලා ඉක්මනින් මුදා හැරියොත් අපිට මේ රටේ ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂණයක් රුපියල් 800කට වඩා අඩු මුදලකට කරන්න පුළුවන්. PCR පරීක්ෂණයක් උත් අපිට රුපියල් 800කට වඩා අඩුවෙන් කරන්නට හැකියාව තියෙනවා. නමුත් මේ හැකියාවන් වළක්වලා තියෙන්නේ මේ සමහර ප්‍රතික්‍රියක කට්ටල වලට එන්න ඉඩ දෙන්නේ නැති එකින්ද තමයි. එනිසා මේවා ගැන CID පරීක්ෂණ නෙවෙයි අපි ඉල්ලන්නේ. කරුණාකරලා විමර්ශනයක් කරලා මේ හැකියාවන් රටේ මිනිසුන්ට අරන් දෙන්න කියලා අපි මේ පිළිබඳව සෞඛ්‍ය ඇමතිවරයාට ලිඛිතවත් වාචිකවත් දැනුම් දීලා තියෙනවා. ඔහු මේ ගැන හොයලා බලන එකඟ වෙලක් තියෙනවා. එනිසා අපි කියන්නේ මේ ක්‍රියාවලිය ඉක්මනින් අරඹුවොත් අපිට අපේ රටේ මිනිසුන්ගේ පරීක්ෂණ අවශ්‍යතාවය මීට වඩා වේගෙන් වැඩි දියුණු කරන්නට පුළුවන්. මේ අතර පූජ්‍යල්ලේ ගුණවංශ හිමියන්ද බාල වෛද්‍ය උපකරණ ඖෂධ අලෙවි කරන්නන්ට මෙලව දීම මුහුණ දෙන්නට සිදුවන විපාකයන් පිළිබඳව අදහස් පළ කළා. පණනම් තනාග පිනිබිඳු වැන්නේ මේ වංචා දෝෂණ අක්‍රමිකතාවල පිරිස් මේ අස්සේ මේ වෛද්‍ය උපකරණ කඩවල මම දැක්කා කිසි ප්‍රමිතියක් නැති වෛද්‍ය උපකරණ ගෙනල්ල විකුණනවා. මේ පාපෙනම් කවදාවත් මිදෙන්න බෑ ඒ විකුණන අයට. එකක් මතක තියාගන්න, අනවශ්‍ය විදියට මිල මුදල් හම්බන් කරලා මිනිස්සු ව්‍යසනයට පත්වලා දුකෙන් කඳුලෙන් ජීවත් වෙන වෙලාවේ ඒ තුලිනුත් අනවශ්‍ය විදියට මුදල් හම්බ කරන්න යනවනම් ඒ කිසිම කෙනෙකුට මෙලවත් පරලවත් දෙකම සිද්ධ වෙන්නේ හැටි අපිට අපි දන්නවා දහමත් එක්ක. ආණ්ඩුවේ ගජමිතුරන්ට වාසි ලබා ගැනීම සඳහා ජනතාවට අවශ්‍ය ඇතැම් ඖෂධ සඳහා කඩිනම් අනුමැතිය ලබා දීමට රජය ප්‍රමාද කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ මාතර ප්‍රදේශයේ පැවති හුස්මක් වැඩසටහනට එක්වෙමින්. අද වන විට රටට අවශ්‍ය බෙහෙත් හේත් අනුමත කරන්නට NMR ආයතනය අපොහොසත් වෙලා ලෝකයේ බොහෝ දියුණු රටවල්වල ජීවිත බේරගන්න බෙහෙත් වලට ඉක්මන අවසරය ලබා දීලා බෙහෙත් ටික ඒ මාරාන්තික තත්ත්වයේ සිටින පුද්ගලින් කරාගෙන යන ඒ වගේ උනන්දුවක් දක්වන පිටරටවල ඒ ආණ්ඩු ඇයි ඒ බෙහෙත් වලට මේ රටේ අනුමැතිය ලබා දෙන්නේ? ගජමිතුරු ඖෂධ මාෆියාවට ඕන තරම් අවස්ථා ලැබිලා තිබෙනවා තමන්ට තමන්ගේ ජීවිතය සුරසප කරගන්න අපේ රටේ. එහෙම කරන්න එපා. ජනතාවගේ මනමිනියුඩින් කෝටිපතියන් බිහි කරන මේ මජර දේශපාලන සංස්කෘතිය නවතද ජනතාවගේ ජීවිත බේරගන්න බෙහෙත් වලට නිසි අනුමැතිය නිසි ආකාරයෙන් ලබා දෙන්න එක ප්‍රමාද කරන්නට එපා. මම දකිනවා මේක සාපරාධී ක්‍රියාවක් හැටියට. ජනතාව ඉල්ලන්නේ හුස්ම පොදක්. මේ ජනතාවට ඔක්සිජන් ලබා දී මේ ජනතාවට ජීවත් වීමයි කියලා බල මේ රජය කරන්නේ. ඔය මන්තිරු හදන එක, පාරවල් හදන එක, අධිවේගී මාර්ග හදන එක අපි පොඩ්ඩක් හල්දාමු. මෙරට විදේශ සංචිත ශක්තිමත් කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් සහ බංගලාදේශ මහබැංකුවෙන් ඩොලර් මිලියන 937ක මුදලක් ලැබී තිබෙනවා. මුදල් අමාත්‍යාංශයේ ලේකම් SR ආටිගල මහතා ප්‍රකාශ කළේ චීන සංවර්ධන බැංකුව පිරිනමන ඩොලර් මිලියන 300ක ණය මුදලද ලැබීමට නියමිත බවයි. මේ අතර ශ්‍රී ලංකා මහබැංකුවේ දෛනික විනිමය අනුපාතයට අනුව ඉතිහාසයේ වැඩිම විකුණුම් මිල ඊයේ දින සටහන් වුණා. ඒ රුපියල් 204.89ක් ලෙසයි. ශ්‍රී ලංකාවේ පවතින විදේශ සංචිත ශක්තිමත් කිරීම සඳහා ජාත්‍යන්තර අරමුදල ඇමරිකානු ඩොලර් මිලියන 787ක මුදලක් ලබා දී තිබෙනවා. මුදල් අමාත්‍යාංශයේ ලේකම් SR ආටිකල මහතා ප්‍රකාශ කළේ බංග්ලාදේශ මහබැංකුවද ඩොලර් මිලියන 150ක මුදලක් ලබා දී ඇති බවයි. මෙරට සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 2833ක් පමණ වනවා. එය තවදුරටත් ශක්තිමත් වන බවයි SR ආටිකල මහතා ප්‍රකාශ කළේ. මේ සම්බන්ධයෙන් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර අදාළ විනිමය ලැබීම හරහා මෙරට දේශීය විනිමය වෙළඳපොලේ ද්‍රවශීලතාව සහ ස්ථාවර භාවය ඉහළ යනු ඇති බවයි. එසේම රුපියල අවප්‍රමාණය වෙතැයි සිතන ආනයන අපනයනකරුවන්ගෙන් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ඉල්ලා සිටින්නේ තමන් සතුව ඇති විදේශ විනිමය භාවිතා කරන ලෙසයි. මේ අතර මහබැංකුවේ දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතයට අනුව ඉතිහාසයේ වැඩිම විකුණුම් මිල ඊයේ දින සටහන් වුණා. ඒ ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 204.89ක් ලෙසයි. මීට පෙර ඉහළ අගයක් ගෙන තිබුණේ
පසුගිය අප්‍රේල් 15 වනදායි. ඒ ඩොලරයක විකුණුම් මිල 204.62ක් ලෙසයි. පසුගිය ජුනි 23 වනදා සිට ඇමරිකානු ඩොලරයක විකුණුම් මගිය 202.89ක් ව පැවතුණා. මහමැංගුවට අනුව ඩොලරයක ගැණුම් මිල ඊයේ දින සටහන් වෙ තිබුණේ රුපියල් 198.90ක් ලෙසයි. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා ප්‍රකාශ කළේ කෙටි කාලීන සංචිත හුවමාරු කර ගැනීමෙන් රටේ ආර්ථික අර්බුදය විසඳාගත නොහැකි බවයි. මැජික් මනී ට්‍රී එහෙමත් නැත්නම් මුදල් ගහෙන් මේ කඩනවා වාගේ. හරි සල්ලි අච්චු ගහලා විශාල ප්‍රමාණයට සල්ලි අච්චු ගහලා අද වෙනකොට රුපියල් ට්‍රිලියන 1.2ක විතර ප්‍රමාණයක් සල්ලි අච්චු ගහලා දමනය ඉහළ දාලා ඒ හරහා වැඩිපුරම දෙවලා තියෙන්නේ රුපියලේ අගය පල්ලෙහාට කඩාගෙන වැටිලා මිනිස්සුන්ට ආහාර ටික ගන්න, තෙල් ටික ගන්න, හොර ටික ගන්න, බෙහෙත් ටික ගන්න අවශ්‍ය මුදල් නැති නිසා මිනිස්සු ඉතාමත්ම අමාරු තැනකට තල්ලු වෙලා තියෙනවා. ඒ ආර්ථික කලමනාකාරීත්වයේ තියෙන දුර්වලතාවය නිසා තමයි මේ තත්ත්වෙට මොවුන් පත් වෙනවා. මම කියවනේ රත්තරන් ටික අයින් කරාම ගිය මාසේ ඉවර වෙනකොට තිබුණේ ඩොලර් බිලියන 2.3. දැන් මේ IMF එකෙන් ලැබිච්ච ටිකයි, බංගලාදේශයේ ලැබිච්ච ටිකයි එකතු වුණාම ඒක නැවතත් කෙටි කාලීනව යම් කිසි ප්‍රමාණයකින් ඉහළ යාවි. එතකොට ආණ්ඩුව හෙට කියාවි මෙන්න බලන්න අපේ සංචිත ශක්තිමත් වෙලා කියලා. නමුත් එහෙම මේ කෙටි කාලීන හුවමාරු හරහා සංචිත ශක්තිමත් කරගත්තයි කියලා මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. පවතින ආර්ථික අර්බුදයේ සැලකෙල්ලටගෙන රාජ්‍යංශයේ දැඩි මූල්‍ය විනය පවත්වාගෙන යන ලෙසට මුදල් අමාත්‍ය වැසිල් රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබෙන බව රාජ්‍ය අමාත්‍ය රමේෂ් පදරණ මහතා ප්‍රකාශ කළා. ඒ කැබිනට් මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් පවතින මූල්‍ය තත්ත්වය සැලකිල්ලට අරගෙන ක්‍රියාත්මක කළ නොහැකි යෝජනාවන්ට ක්‍රියාත්මක කිරීමට නොහැකි යෝජනාවන් පිළිබඳව සැලකිල්ලක් දක්වන ලෙසත් ඒ වගේම දැනටමත් අමාත්‍යංශ හා දෙපාර්තමේන්තු සතුව කළමනාකරණය කරගති වියදම් කළමනාකරණය කරගන්න ගරහති වියදම් තිබෙනවා නම් ඒවා කළමනාකරණය කරගෙන දැඩි මූල්‍ය විනයක් පවත්වාගෙන යන ලෙසත් ගරු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතුමා කැබිනට් මණ්ඩලයට දැනුම් දුන්නා. පසුගිය අයවැලේකෙන ඉදිරිපත් කරන ලද දැනටත් වැඩ ආරම්භ කර නොමැති ව්‍යාපෘති තිබෙනවා නම් ඒවා මේ වසර තුලදී මූල්‍යමය වශයෙන් ඉදිරියට ගෙන යාමට නොහැකි නම් එම වැඩසටහන් පිළිබඳව නැවත ප්‍රගති සමාලෝචනයක් කොට තීන්දුවක් ගන්නා ලෙස තමයි පළවෙනි කාරණය. දෙවෙනි කාරණය අත්‍යවශ්‍ය නොවන බඳවා ගැනීම් තිබෙනවා නම් එම බඳවා ගැනීම් නතර කරන ලෙස මුදල් අමාත්‍ය ජනුම් දීලා තිබෙනවා. ඒ වගේම තමයි දැනට අනවශ්‍ය දීමනා ලබා දෙනවා නම් අමාත්‍යංශවල කාර්ය මණ්ඩලයට හෝ දෙපාර්තමේන්තුව ඇතුළත් ඇතුළු විශේෂයෙන්ම නිරෝධායන ඇඳිර නීති ඇතුළු සීමා පනවා තිබෙන කාල සීමාවක් තුළ උදාහරණයක් හැටියට ඉන්ධන දීමනාව ඇතුළු දීමනා ලබා දෙනවා නම් ඒවා පිළිබඳව අවධානය යොමු කරන හැටියටත් දැඩි මූල්‍ය විනයක් පවත්වාගෙන යන ලෙසත් තමයි එහිදී සඳහන් වුණේ. ඔබතුමාලා රුපියල් 2000ක මුදලක් බෙදා දෙනවා ජනතාවට. දවස් 1000ටම මේ 2000ක් ඇති කියලා ඔබතුමා හිතනවාද? කෙසේවත් ප්‍රමාණවත් වෙන්නට පුළුවන්. රජයට අඛණ්ඩව මෙවැනි මූල්‍ය සහනාධාර ලබා දීම පිළිබඳ ප්‍රබල ගැටලුවක් මතුවලා තිබෙනවා. ප්‍රමාණවත් නොවෙන්න පුළුවන් සමහරක් වෙලාවට අපි ඒක පිළිගන්නවා. හැබැයි රජය හැටියටත් කරන්න පුළුවන් උපරිම දායකත්වය තමයි මේ වෙලාවේ ලබා දීලා තිබෙන්නේ. අභවයට යමින් පවතින ගලෙන් බිඳුන වැව පළුගොල්ලගම වේරගල පුරාණ විහාරස්ථානය පිළිබඳවයි මේ තොරතුරු. අක්කර 3ක පමණ විශාල ගල් පර්වතයක් මතයි මෙම විහාරස්ථානය පිහිටා ඇත්තේ. මේ වටා අක්කර 50ක පමණ දැඩි කැලෑබද ප්‍රදේශයක්ද පවතිනවා. වේරගල පුරාණ විහාරස්ථානයේ භික්ෂූන් වහන්සේලා වැඩවිසුවද එම ස්ථානයේ හිමිවරුන්ට අවශ්‍ය මූලික අවශ්‍යතා පවා නොමැති බවයි විහාරාධිපති පූජ්‍ය ඇලපත්ගම ඥානරත්න ස්වාමින් වහන්සේ සඳහන් කළේ. පින් කැමති ඔබ මේ උතුම් පින්බිම ගොඩනගන්ට විශේෂයෙන්ම භාවනානුයෝගී ස්වාමින් වහන්සේලාට ආරණ්‍ය සෙනසුනක්සේ නිර්මාණය කරන්න මහඟු පින්කමට දායකත්වය දරන්ට ඔබට හැකියාව පවතිනවා. නව ආවාසගයක් තැනීම මීට වසර කිහිපයකට පෙර ආරම්භ කර තිබුණද එයත් අතරමඟ නවතා දමා තිබෙනවා. මෙම විහාරස්ථානයේ අභාවයට යාමට නොදී භාවනා යෝගී භික්ෂූන් වහන්සේලා සඳහා වැඩවිසීමට අවශ්‍ය කරන පහසුකම් සපයා දීමට යම් කෙනෙකු ඉදිරිපත් වනවා නම් එය භික්ෂු සමාජය වෙනුවෙන්ම සහ සමස්ත බෞද්ධයා වෙනුවෙන්ම කරන මහඟු සත්කාරයක් බවයි විහාරාධිපති හිමියන් පවසන්නේ. එත් සමගින් සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන්.
යළිත් හමුවෙමු මධ්‍යන 12ට අපගේ දහවල් ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.